ර සරණයි සසිලදිනාටම ආචාර්ය අනුරාධ පදසම වගේ චන්දම අබන්මල ආචාර්තමන්න තුළු සම්භාවනීයතුන ඇතැම අදදවසදී අපට මේ සාකච්ඡා මණ්ඩ පේට ආරාධනා කිරීම වෙනුවෙන් අපි පුරාවිද්‍යාහා රුම අධිනායතනයට විශේෂම ස්තුතිවන්තව වෙනවා මේ හරවත් විද්වත් සාකච්ඡා මාලාව සඳහා අපට ආරාධනා කිරීම වෙනුවෙන්. අද දවසද අපට මේ සාකච්ඡාවත් භාජනය කරන්නට තියෙන මාතෘ කාව ශ්‍රීලංකාවේ සංස්කෘතික උරුම මේ භික්ෂශාසනය දායකත්වය පිළිබඳව. රටක සංස්කෘතිය පිළිබඳව අපි කතා කරනකොට යම්කිසි රටක උරුමය සංස්කෘතියක් කියලා කියන්න යම්කිසි රටක්ක තියන ඒ උරුමයන් පිළිබඳව අපි බලනකොට අපිට ඒ උරුමය හඳුනාගන්නට පුළුවන් කම තියෙනවා ප්‍රධාන වසේම ස්පර්ශනීය උරුමයන් සහ, අස්පර්ශනීය උරමයන් වසයෙන් අපිට අපේ උරුමයන් හඳුනාගන්නට පුළුවන්කම තියෙනවා. ස්පර්ශ්නීය උරුමයන් කියල කියන්නේ අපිට බෞතිකව දැක බෞතිකව ස්පර්ශ කරලා හඳුනාගන්නට පුළුවන්කම තියන අපේ උරුමයන් තියනවාවන. අපි දන්න බෞතිකව ඉදි කරනු ගොඩනැගිලි චිත්‍රමයාදී යම් කිසි ආකාරයකින් බෞතිකව අපට දකින්නට පුළුවන්කමතිබෙන ඒ ආකාරයට ස්පර්ශ කරන්නට පුළුවන් ආකාරයේ යම් උරුමයන් තියෙනවාන අන්නන්නේ ඒ උරුමයන් ස්පර්ශනය උරුමයන් ලෙස අපිට හඳුනාගන්නට පුළුවන්කමතියෙනවා.ඒවගේම අස්පර්ශණය උරුමයන් දිහට අපිට ස්පර්ශ කරන්නට නොහැකි උරුමයන් අපට හඳුනාගන්නට පුළුවන් කමතිබෙනවා මමහිතනවා මහාචරය නන්ද දේවමැත්තුමන් මීට ප්‍රථම මේ සංවාධ මන්ධ පයතුළම මේ මාතෘකාව පිළිබඳව බොහොම ගැඹරින් සාකච්ඡා කල්ල තියෙනවා. ඉතින් මේ අස්පර්ශණය උරුමය පිළිබඳව අප අප අවධානයක් යොමු කරනකොට මේ මකද මේ අස්පර්ශනය උරුමය කියන්නේ කියන එක පිළිබඳව අපි විමසීම ඉතාම වැදගත්තෙනවා. අස්පර්ශ්නය උරුමයන් කියන එක පිළිබඳව කල්පනා කරන්න කරලා මේ අනුව අපේ සාකච්ඡාවට ප්‍රවේශය සලසාගන්නට මම කැමති හේතුව අපිට භික්‍ෂශාසනයේ දායකත්තයේ සංස්කෘතියට ලැබුණු ආකාරය පිළිබඳව කතා කරන්නට නම් මේ අස්පර්ශනීය උරුම සහ අස්පර්ශනය උරුමය තුළ ගොඩ නැගෙන ස්පර්ශණීය උරුමය කියන එක ස්පර්ශණය උරුමේ කියන එක විතේරුම් අරගන්නට අවශ්‍යයි. මම හිත නවා යම් කිසි ජන සමාජයක යම් සංස්කෘතියක් ඇතුළේ අපිට ස්පර්ෂ කරන්නට පුළුවන් ආකාරේ උරුමයන් බිහිවෙනවා නම් බිහිවෙන්නේ. ඒ අස්පර්ශනය උරුමය කියන එක යටතේ තමයි ඒදේවල්ලල බහිවීම සිද්ධවෙන්න. හම නැතුව ඒදේවල් බිහිවීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් මේ අස්පර්ශණය උරුමය කියනද පිළිබඳව නිසා අපිටක් ගැඹුරින් සාකච්ඡා කරන්නට ඕනේ යම් කිසිී රටක යම් කිසි සංස්කෘතියක යම් ජනවර්ගයක් විසින් භාවිත කරන භාෂාවක්තියනවා නම් අපි දන්නවායි භාෂාව. පර්ශ කරන්නට පුළුවන් දෙයක් නෙමේ හැයිඒ ඒ ජනකොටසහෝ ඒ සමාජ කණ්ඩායිමසිං ඔවන් එත තබාගනු ලබන උරුමයක් ඔන්න අපිට අනන්නකොට හඳුනාගන්නට තිබෙන එක උරුමයක් තයි ඕුන්ගේ භාෂාව කියලකයන් එවගේම පාරම්පරිකෝ පවත්වාගෙනනු ලබන යම් කිසි ආකාරයක යම් සිරිත්වෙරි චාරිත්‍ර වාරිත්‍රයන්තිරණ අපි දන්නව අපි උඩරට ප්‍රදේශවල වෙනම සිරිත්තරිත් පහතරට ප්‍රදේශලව තියන වෙනම චාරිත්‍ර වාරිත්‍රයන්නේ වගේම විධ ආගමික සංවිධහනයන් සතුවන විවිධ සිරිත්විරිත් මේ අදි ලෙස පිට පාරම්පරික සිරිත්තුරිත් තියෙනවන මෙහැම දෙයක්ම අස්පර්ශනය රුමයන් කියන දේයට තේතමයි අපට හඳුනාගන්නට පුළුවන්කමතියෙන්ඒ වගේම ඒ යම් ජන සමාජයක් තුළ තියෙන ආගමික උත්සව තියෙනවන්නම් ඒ ජන සමාජය තුළ විද්‍යධමාන වන ආගමික උත්සව අස්පර්ශණීය උරුමේහිලා තා කරන්නට පුළුවන් කමතියනඒවගේම චාරිත්‍රඒවගේ කලාශිල්ප යම්කිසි සමාජයක් ප්‍රගමණය සඳහා ගනු ලබන ක්‍රියා මාර්ග ඔස්සේ ඔවුන්ගේ කලාශිල්ප දියුණු බවට පත්නවා දියුණුවට පත්තන අන්නේ දියුණුවට පත්වන විදධක් ශේත්‍රයන්ගෙන් දියුණුවට පත්වෙන ඒ කලා ශිල්පය ජන සමාජී රුමේ බවට පත්වෙනවා වගේ මේ ජන සමාජය තුළ තිබෙන සම්ප්‍රදායන් විධ සම්ප්‍රදායන් අපි සහඳුනාගන්නට පුළුවන් කමතියෙනවා අපි ගත්තහම විධ කලා සම්ප්‍රදායන් වන්නට පුළුවන් විධාකාරයෙන් සාහිත්‍ය සම්ප්‍රදායන් වන්නට පුළුවන් විධාකාරයෙන් තියෙන ආගමික සම්ප්‍රදායන් වන්නට පුළා මේ හැම දෙයක්ම එවගේම වෛද්‍ය ශාස්්‍රය ඒ ජන සමාජයයක් තුළ ගොඩනැගෙන යම් බඳු ආකාරයක දැනම් පද තීන්තු ගොඩනගෙන වෛද්‍ය ශස්්‍රය තියන ගේ සෞඛ්‍යයා රක්ෂාව පිබඳවඕන් සැල කකිිමත්න විදිහ ඉ මේ සියල්ලම පොදු අරගෙන පිට සංස්කෘතියයක් කියලා කතා කරන්නට පුළුවන් කමතියෙන ඇති මේ සංස්කෘතිය කියන එකත් පොදු අපි උරුමය හැටියට කතා කරන අපේ උරුමය කියනදේ ඇතුළත ඇතුළත් කලාට සංස්කෘතියක් කියන්න මොකක්ද කියනක පිළිබඳව අපි බලන කොට අපිට හඳනාගන්නට පුළුවන් කමතියවා සංස්කෘතිය කියලා කියන්නේ යම් ජන සමාජයකෝ නැතිනං සමාජ කණ්ඩායමක්ක අපිට හඳුනාගන්නට තියෙන ආධ්‍යාත්මික වසයෙන් හෝ ඔවන්ගේ ද්‍රව්්‍යම වසයෙන් බුද්ධිමේ වසයෙන් සහ චිත්තවේගී ලක්ෂණයන් මුල් කරගත් කලාව සාහිත්‍යය ඔුන් ජීවත්වන ක්‍රමවේදයන්ඒවගේම ඔවුන් ඒ පුද්ගලානු බද්ධව ගරු කරගන්න දේවල් ඔ ඕඋන්ට ගරු කරගන්න දේල් ඔවුන් සතු මූලික පුද්ගල අන්‍යතාවයන් පුද්ගලයා සතුව තියෙන අයිතිවාසිකම් මේ හැම දෙයක්ම ඒ සමාජ හර පද්ධතින් එසිියල් ලක්ම සම්ප්‍රදායන් සහ විශ්වාසයන් කියන මේ දේවල් ඒ සංස්කෘතිය කියන මේ ලොකු වචනය ඇතුළත අපිට සාකච්ඡා කරන්නට පුළුවන්කමතියන නිසා සංස්කෘතිය කිය කියනකොට මේක ඉතාමත් විශාල ප්‍රමාණයක දිවෙන විශාල ප්‍රමාණයකට පැතිරුණු මාතෘකාවක් ඉතිං ඒ මාතෘකාාව පිළිබඳව මම හිතනා පිට ඉතාමත් කෙටි කාලසීමාවක් ඇතුළත කතා කරලා අවසාන කරන්නට පුළුවන්කමත් තියෙන දෙයක්ක් නෙමේ ඒවගේ ඒවගේ සංස්කෘතියක් බිහි කරන්නට මූලිකත්වේ ගත්ත යම් පිරිසක් හෝ සංවිධහනයක් පිළිබඳ අපි කතා කරනවන ඒකත් මේ හැම විෂේ පරාසේකම අපිට කතා කරන්නට සිද්ධ වෙන. ති මහිතනො මේ මාතෘකාවිතියන බරපතල බව සහ මාතෘකාවතයන ප්‍රතුලත්වය පිළිබඳව ඔබට මූලික අවබෝධයක් ලබා දෙන්නට තමයිමට ප්‍රධාන වසේම මෙතන ද්‍යවශ්‍ය වුණේ ඉතින් අපේ සංස්කෘතිය දිහා බලනකොට මේ මාතෘකාවට අප පිවිසෙනකොට අපිට හඳුනා ගැනීම ඉතාම වැදගත්තෙනවා මොකද බුදු සමයතුලින් භික්‍ෂ සංස්ථාව ඇතුළෙන් අප සමාජ ප්‍රගමණයට සමාජ සංස්කෘතියට අපිට ලැබුණු දායකත්වය පිළිබඳව කල්පනා කරනකොට ඒ බුදුසමයේෙහි උදාවට පෙරාතුව තිබුණු ජන සමාජි. කෙබඳු ආකාරයේ ජන සමාජයක් ද කියක පිළිබඳව යම් කිසි අවබෝධයක් අපට තිබීම ඉතාම වැදගත්වවා. ති අප එනිසා හඳුනා ගන්නවා ශ්‍රී ලංකාවේ ප්‍රාග් බෞද්ධ සංස්කෘති. න ංකාේ ප ාග බෞද්ධ ස්කෘය කෙලා කියන බදම අපට ලැබන්නට පෙරාතුව තිබුණු සංස්කෘතිය සස්කෘතියක් තියෙනවා මෙන්න මේ සංස්කෘතිය අපි හඳුනා ගැනීම වැදගත්යෙන එතකොට තමයි අපිට පස්්චාත් බෞද්ධ සංස්කෘතිය තුළ සිදුවන වෙනස්කම් සහ සමාජ ප්‍රගමනය පිළිබඳව සමාජයේ දිරියට යෑම පිළිබඳව අපිට වඩා තවධහනයක් යොමු කරන්නට පුළුවන්කම තිය. ති මේ විදිහෙට අපි බලනොට ශ්‍ර ලංකාවේ ප්‍රාක් බෞද්ධ සංස්කෘතියදිහා අපි බැලූ හම අපිට හඳුනාගන්නට පුළුවන් කමතියෙනවා බුදු දහම ලැබෙන්නට පෙරාතුව මේරටේ යම් කිසි ිස්ථාචාරවත් මිනිසුන් කොට්හාසයක් වාසය කලාකල් එකඇන්නේ අපිට යම් කිසි විදිහකින් ුදු දහම ලැබෙන්න්නට පෙරාතුව අපි දන්නවා බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය සමඟ ඒ කාලසීමම තුළ තමයි යිතිහාසික කතාවක් විෙහෙ අපිට විජ්‍යාවතරණය කියනෙ එක දකින්නට පුළුවන්කමතියන්නේ හැබැයි විජ්‍යාවතරණය තුළ පමණක් අපේ රට සම්පූරණම ජනවාස වනා කියනෙකට වඩා මමහික්කනවා අපිට පිළිගන්නට පුළුවන් පුරාවිද්‍යාත්මට සාධක සාක්්‍යතියනවා ඉට පෙරාතුව පවා මේ රටහි විදිත් ශිෂ්ාචාරවත් ජනවාසයන් බිහිවත් තිබුණු බවට අපිට සාධක තියනවා එනිසාම අපේ ද්‍යවත් තුල විශය තුළ අපි කතා කරනවා වැඩක් පෙලාවට මහවංශය තුළ අපි දීර්ගලෙ සතා කරන විජ්‍යාාවතරනය කියෙන කතක් මේරට හිටපු යක්ක්ෂබෝත්‍රකයෙන් පිළිබඳු හතා කරන. ඒවගේ කවනියම් පිළිබඳව කතාරනවා එකපු කටමින් හිටපුවා කාරය පිළිබඳව තුළින් මේ රට යම් සංස්කෘතියක් පිළිබඳව ගම්ම වන්න බව අපි හඳුනාගන්නවා. ති හෙසේ වෙතත් අපිට ධනවසිෙන්වධනයක් යොමු කරන්නට පුළුවන් දෙයක් බවට පත්වෙනවා මේ අර්රාධපුර ඇතුල්නුවර සල්ගහවත්ත කැනීම්වලින් ආචාරය සිරන් දරනයගලයන්සිං ඒ කරපු කැනීමදී මත්තු වන ඒ සාධකත්තෙක්ක අපේ රටේ ඉතිහාසය අපි හිතනවට වඩා අතීතයට තවත්්‍යනව කියන එක පිළිබඳ. මොකද ක්‍රිස්්ටකූර් පන්සේයට ආසන්න කාලයක් පෙන කකං. ය යන කාලේ වෙනකොටත් අපේ රට ිෂ්ඨාචාරයක් ගොඩන ගිල තිබුණා එතන ඒ හම්බිල තිබුණු වලං කටුවල අකුරුලිය වෙලා තිබුණ එතකොට යම්කිසි සංකේත සහිතව එතකොට බිය අනුරදිහි කියලා ඒ අක්ෂර පුංචි කෑලි කොට සක්ි තරා අපිට කිය කියවගන්න පුළුවන් කම ලැබෙන ප්‍රකාශයට පත්වවෙල තියෙන විදිහයට ඒවගේම මාද වගේ කුරු හන්ු නාගන්නට පුුවන් කමලබිල තියෙන ොට මේ පපුර බ්‍රාක්්මි ක්ෂ මේ කාලෙදදි හඳනා ගැනීම ඇ තුළේ අකුරුල් ලියන්නට පුළුවන් ජනකොට සක්ඒ වෙනකොට මේ අන්රාධ පුරේය තුළ වාසය කළ බවට එක ප්‍රධාන සාධකයක් බවට පත්වෙනවා. ඒවගේම එතන මැටි භාජන තිබීම තුළ යම් ආකාරේකං ඒ ගිින්ද්‍ර පිළිබඳ වලම් පුළු සා ගැනීමේ තාක්ෂණය පිළිබඳ තින පේෂකරමාන්තයේ වළං හදා ගැනීම පිළිබඳව තියන එ කුම්ඹල් කර්මාන්තය පිළිබඳව තියෙන ඒ සමාජය සතුව තිබුණු දැනුම පිළිබඳව පිට අවබෝධයක් ඇතිකරගන්නට පුළුවන්කම තියෙනවා එනිසා අපි දන්නවා බුදුදහම ලැබෙන්න්නට පෙරාතුවත් යම් ශිෂ්ඨාචාරවත් ජන සමාජයක් මේක ඇතුළේ වාසය කලා කියන එක අපිට හඳුනාගන්නට ප්‍රධාන වසයම පුළුවන්කම තියෙනවා ඒවගේම යම් කිසි ආකාරයකට අපේ රටට පැමිණි විජ්‍යාවතරණය කියන කතාව ඇතුළට තියෙන කොට සති අරගෙන බැලුවෝ පැමිණි ඒ ජනකොට් හාසසියක්ත් එක්ක සංකලනය වෙලා අපේ ජන සමාජය ඒ ඇති වුණු සංස්කෘතික සංස්පර්ශයන් එක් බුදු දහම ලැබෙන තැනට එනකම් මේ සමාජ ප්‍රවාහය ගලාගෙනපු බව අපිට හඳුනාගන්නට පුළුවන්කම තියෙනවා හැබැයි ඒ සමාජ ප්‍රවාහය ගලාගෙන එන කොට අපිට හඳුනාගන්නට පුළුවන් ඒ කාලය ඇතුළ තිබුණුඒ සමාජය තුළ තිබුණු ක්‍රාකාරිීත්්‍යය යම් පිළිබඳව මහාවංශය තුළින්ම අපිට යම් කිසි ආකාරයක තොරතුරු යම් පමණට ඇතුළත් හොයා ගන්නට පුළුවන්කම තියෙනවා දීපවන්සේ මහාවන්සේ වගේ අපි වන්ස කතාවන් තුලින් අපිට ඒ පිළිබඳව යම් අදහසක් ඇතිකරගන්නට පුළුවන්කම තියෙන ඕුන්ගේ. ඇද හිලිමොනවගේද ඔවන්ගේ සිතුම් පැතුම් මුණනාංකාරය ඔන්ගේ. රාජ්‍ය පරිපානයන් මොන විදිහට ද වුණේ ඒ වගේ මවුගේ අධ්‍යාපන ක්‍රමවේදයන් තිබුණද මේ වගේ කරුණ කාරණ පිළිබඳ අපට යම් කිසි ආකාරයකින් තොරතුරු ඒ ඔස්සේ ලබාගන්නට පුළුවන් කමතියනවා. අපි හතාකරොත් ඒකාලදි තිබුණන ප්‍රධානම දෙයක් හැටියට මේ ක්ෂ ඇැහිල්ල ගස්ගල් වන්දනාව මේ වගේ දේවල් අපට හඳුනාගන්නට පුළුවන් කමතියනවා. අපි දන්න පඩු කාබේ රජ්ජිරෝ හුගේ යුද්ධයට සෝදානම් වෙනකොට නතින ඔහුගේ මාමවරුන් සමගැතිවන යුද්ධ දිහා බැලූ හම එතනදී සිද්ධ උනේම්පූර්ණම යක්ෂ ගෝත්‍රක එකින්ද දව්වරගෙන නතින ක්කුන්ගේ උදවර්ගෙන.ඒද කළ බවට අපිට ඉතිහාසේ තුළ කරුණු දකින්න පුළලුවන්කම තියනම් ජනස්තෘති වලිනුත්ඒක ඒ පිළිබඳව ගොඩා කරුණුකාරණතියන ොකද මේ ඉන්න ම මේ වෙනකොට වැඩේ ඉන්න ලබුණනරුව කන්දාරන්න සේනසේ එහ පැත තින ෙටි ගල මේයා ස්්‍රීත ප්‍රදේශයතුළතම ඩුකාබේ රජීුවගේ යුද්ධ සිදුණනා යයි ජනස්ෘතියෙන් තුලා අපිට අහන්නට ලැබෙන ප්‍රදේශය. ඉතින් මේ කාරණයික බලනකොට අපට හඳනාගන්නට පුළුවන් කමතියනවා. එදා හිටපු පිරිස් ගෝත්‍රික කණ්ඩායම් විදිහට හඳුන්නන්නට උත්සාහවත්වෙනවා. එවගේ චිත්‍රරජ කාලවේලාගේ යක්ක්ෂයෙන් පිළිබඳව හඳුනාගන්නට පුළුවන් කමතියනවා. ඉතින් පැදිලිවම මේ යක්ෂ සංකල් පැහැටියට රහුල හාමුදුරුව න්හන්සේ මහච රවල් හමුදුරුවන් නිසින් වහසගේකෘතිය තුළ දක්වල තියනවා මේ කාලදි තිබුණ මේ යක්ක්ෂ ගෝත්‍රික වනම යෝු ක්ෂ සංකල්පයක් දා සමාජිත් තුළල තිබුණු කියලා මොකද ඔවුන් වෙනුවෙන් නගරයට නැගෙනහි කාලවේල යක්ෂ වෙනුවෙන් වෙනමම සකස් කරල තියනවා දේවාලයක් පණඩු කාබේ රජරු.ඒ වගේම අභේ වැැවට පහලින් චිත්තරාජ වෙනුවෙන් වෙනමම දේවාලයක් සකස් කරලා තියනෙනවා වගේම වලවා මුකි කියන ඒ යකින්නට ගෙවියන්න නැතුළට සහ ඒ සම්බන්ධව ප්‍රදේශවල දක්වල තියනවා ඇයට වාසය කරන්නට ඉඩ සැලස් වූ බව ඒවගේ මහේජ කියන යක්ෂයන්ට දේවාලයක් සකස් කළ බවට මහාවංශේය තුළ තුොරොතුරු තියනොයි වගේම උත්තර විහාරට්ට කතාව උපටා දක්මින් වන්සත් අත් පකාසිනය ගැන මහාවන්ස ටීකාවේ කරුණු දක්වනවා ජුතින්දර කියන යක්ෂයකය කියන අර ුකාගේේ රජරෝගගේ යුද්ධ ද්ර වලවාමුකී කියලා යකින්නක්. මේ යකින්නගේ ස්වාමියයා සිරසවත්තුයේදී යුද්ධේකදී මැරෙනෝ. අන්න ඔහ වෙන්ුවෙන් වර්තමානය දිඹුලාගල ප්‍රද ඔහු වාසය කරන ප්‍රදේශය හැටට මරණින් මත්තේ යක්ක්ෂාත්ම භාවයක උත්පත්තිය ලබල ඔහු වාසයරන තැනහැටියට අපිට දකින්නට පුළුවන්කමතිය වාව. පිළිබඳව වන්සත්තත්්‍රකාසිනයහි කරනු දැක්කෙනවා. ඒ මේ ආකාරේ දේවල් දිහා බලනකොට අපිට ඒකාලෙ තිබුණු යක්ෂ සංකල්පය සහ ඔවුන් වෙනුවෙන් දේවාල ඉදිකිරීම ඇතුළත අපිට හිතාගන්නට පුළන් එදා ජන සමාජය ඇතුළ වදනාමානයට මිය පරලෝගිය තමන්ගේ ඥාතීන්ගේ මිය පරලෝගිය අය තමන්ගේ රැකවරණයට යක්ෂාත්මවල ඉපදිල උදව් කරනවා මේ වගේ සංකල්පනාවන් එ ජන සමාජය තුළ ඇතුළලක්ව තිබුණ කෙනෙකට තොරොතුර ගන්න පුළුවන් එවගේම නැකත් සහ උස්සව තිබුණ නැකත් බැලවා ඒ අය කේන්දර බැලුවවා අප අපේ භහසාාවෙන් අද තියෙන දෙන් කතා කරන ඕන. එතකට මොකද පඩුකාබේ රජරෝ තමන්ගේ මාමාාවරු ගහතනය වෙන බව පර් ම නෙමිත පාටකයන් විසිංකිවට පස්සෙ තමයි. චි උම්මාද චිත්‍රාවගේ දරුව ඔන්න මරණවා කියලා ඒ ඇවහිර කරන්න. ඒවගේ අපිට හඳුනාගන්නට පුළුවන්කමතිය නොේ නැකත් උත්සව පවා පැවැත්තුවා. පැවැත්වූ බවට මහාවන්සෙහි. සඳහන් කරල තියනවා යම් කිසි කාල සීමවන්න්නවලි පණ්ු කාබේ රජර ැත්තු ස් සෝ පැවත්වඒ සඳහා චිතරාජ යක්ෂය සම්බන් සහභාගි වනා කියලා දක්වොල තියනවා මහාවංශය තුළ ඒ එදා ජන සමාජය තුළල යම් චිත්‍රයක් අපිට ඇතිකරගන්නට පුළුවන් එදා තිබුණා කාරය ඒවගේම වාපි කර්මාන්තයක න වැව් අමුණු ඉදි කිරීම අපි දන්නවා අනුරාධපුර වගේ ශෂ්ක මේ ප්‍රදේශවල්ල ජලය බොහොම අඩුයි අපේ තියන වගාවන්ට සහ මිනිස්සුන්ි පරිබෝජනයට එනිසාම උන්ගේ අවධානයක් යමු වෙල තිබුණ වාපිකර්මාන්තය කෙරෙහිත්ඒේ වගේ නගර නිර්මාණය විශේෂ දේතමයි මේ ප්‍රාග බෞද්ධ සංස්කෘතිය ඇතුලෙදී පණඩුකාබේ රජ්ජරෝ අන්රාධපුර නගරය සංවිධිත නගරයක් බවට පත්කිරීම සඳහා යම් යම් තීර නරගෙන ඔහු විසින් ඒ නගරය යම් සංවිධන ගතකිරීමක් සිද්ධ කලා ඉති ඒ පිබඳ ොරතුරුත් අපට ගන්න පුළුවන් කමතියනෙන නගර නිර්මාණය පිළිබඳව ඒගේ මහ ඒ නගරෙහි පැවැත්මට පාලන ක්‍රමයන් තිබුණ ඔහුට ඒ උපදෙස් දෙනාය හිතිය ඒ වගේ තොරොතුර අපට තුළත් කරගන්නට පුළුවන් ඒ වගේ ඇතුළ පිරිසදු බව පවත්වා ගැනීම සඳහා තිබුණ ක්‍රමවේදයන් සොහොන් ආදී දේවල් පවත්වාගෙන ගිය පවාකාරයන් විදි දේවල් දිහා බලනකොට අපි ෞඛ්‍ය සංවිධානය පිළිබඳවත් තොරොතුරු ඇතුළත් කරගන්නට පුළුවන් කමතියෙන. ඒවගේම විදධ ආගමික ස්ථාන ගොඩ නැගීමත් අපිට ඒකාලේ තුළ දකින්නට පුළුවන්කම තිබුණ ප්‍රධාන කාරණාවක් ආගමික ස්ථාන කියල යන්නේ. නිගන්තාාරාමාදය පවා ඒකාලෙද බිහිවෙල තිබුණා ඒකාලය තුළ. නිගන්ටාරාම කියල කියන්නේ නිගන්ටයෝ ඒ ප්‍රාගක් බෞද්ධ සංස්කෘතිය තුළ. බුදු දහම ප්‍රධානවසේ මුල් බැසගෙන තියෙන්නට කලින් ඒකාලෙදිී හිටිය කියලා දැක්කෙන ජෝතිය ගිරි උුම්බන්්ඩ කියන ප්‍රධාන වශය තිබුණ නිගටයන් සහ උන්ගේ ආාමයන් තිබුණ බවට හා වංශයේතුළම කරුකාරුණනා දැක්වවෙ තියෙන වගේ තවත් ූලාස්ශ්‍රවල එ පිළිබඳව කරුණු දැක්වෙන නිසා නිකම දේවල් අපිට අතහර දමන්නට පුළුවන් කමක් ඇත්තේ නැහැ එතවට ආගමි ස්ථාන ඕ ඒේවෙනුවෙන් ආයතන ගොඩ නගල තිබුණා ඒවගේම මේ බ්‍රක්්මනයින් හිතිය එදා සමාජය තුළ අපි දන්න පණඩුකාබේ රජරෝ ශිල්පත් දෙනය සඳහා පඩුල ගමේ ප ප්ඩුල බ්‍රාක්්මණය ලඟට ගියා ඔහුගේ පුතාට සහ හඩුකාබේ කුමාරයට මේ ඒශිල්ප ඉගැන්මීම සිද්ධ කළඒ බාක්්මනයට බ්‍රාක්්මණ ඉන්න්නසින්ගේ සමාජ යම් කිසි අධ්‍යාපනයේ ලබාදීමදී ක්‍රියාවලයක් සිදු කළ බවටත් අපිට ඒඔසි කරුණු කාරණ තේරුම් ගන්නට පුළුවන් කමතියනවා ඇති මෙන්න මේ ආකාරයට අපිට ප්‍රාග් බෞද්ධ සංස්කෘපිය ඇතුළේ යම්කිසි සිිස්ථාචාරවත් ලක්ෂණ හඳුනා ගන්නට පුළුවන් කමතින ප්‍රාග බෞ්ධ සංස්කෘති ඇතුළ එකැන අශිෂ්ට සම්පන්න සමාජයක් නෙමයි තිබුණේ යම් කිසි ආකාරයට ශිෂ්ට සම්පන්න ජාතියක් හැටියට තිබුණ ආකාරය අපිට එදා සමාජය හඳුනාගන්නට පුළුවන්. ඒවගේම අපිට ඊළඟට අපේ මාතෘකාවට ප්‍රවේශයක් අප ගත්තොත් ප්‍රධාන වසය මේ මහින්දාගමනය සහ පස්්චාත් බෞද්ධ සංස්කෘතිය.ට එකන මහිදු මහරාතන් වහන්සේගේ ලංකාවට වැඩමවීමත් ඒවගේ ඉන් පසුව බිහිවුණු බෞද්ධ සංස්කෘතියත් අපිට ඳනාගන්නෙ තාම වැදගත්වෙන. මහිඳුමහරතන් වහන්සේ තමයි මේ අපේ අද අපිට දකින්නට තියන මේ සංස්කෘතිය සඳහා මූලික අඩිතාලම දැමුයි. පටේ මූලික අඩිතාලම දමනකොට වහන්සේ ඉතාම ශක්තිමත් පදනමක් විදිහට එක තැබවා. ඒ ලෝකෙ වෙන අනිකු ත්‍රටවල්වලට මේ තුන්ගෙන ධර්ම සංගායනාව ප්‍රතිඵල විදිහට ධර්මදූත සේවාවන් සිද්ධ වනාට ඒ ගියපු තැන්වල වැඩහිඳමින් දිර්ග කාලීනව ඒැවල රජුකේන්ද්‍ර කරගනිමින් ධර්මය ව්‍යප්ත කරන්නට දරපුත් සාහයන් පිළිබඳව අපට දකින්නට තොරතුර හඳුනාගන්නට ලැබෙන්නේ නැහ. හැබැයි අපිට මහින්දාගමනයහිතියන විශේෂත්වය තමයිඒ එකක් ධර්මාසෝක රජුරෝන්ගේ පපුත්‍ර රත්නය ඒවගේම උන්වහන්සේ ලංකාව තුළ වැඩහිටිය පරිනිර්වාණය දක්වාම වැඩහිටිය ඒවගේ රජු කේන්ද්‍රරග රජු මූලික කරගෙන තමයි මේ රටේ බුදු දහම කියන එක රෝපණය කරන්නට පටන් ගත්තේ. රජු කේන්ද්‍ර කරගෙන ඒ ගොඩනගපු ඇතිකරපු බෞද්ධ පුනරුදේ. නැතිනම් බෞද්ධෝධය එදා සමස්ත ජන සමාජයේ වේගවත් ලෙස වැළඳගත්තා. එදකට වැද ගැනීම කොච්චර උනාද කිය නවන අපේ මේ සාකච්ඡාව අපිට ඉදිරියට බලන්න පුළුවන් කමතිය න මේ රජු කේද්‍රරගෙනක ඉදිරිපත් කිරීම හි තිබෙන වැදගත් හම සහ ඒ බුදු දහමේ නැගී සිටීමටත් අපේ ජනසමාජයේ ශිෂ්ඨ චාරවත් කිරීමට කොත් කෙක් දුරට බලපෑව දෙ පිළිබඳව අපිට හුරනාගන්නට කළලන් පළමු දේතම හින්දගමන එක සිද්දුණ වජු කේන්ද්‍ර කරගත්ත බුදු සමය ව්‍යාප්තවීම එක ප්‍රධාන කාරණාව ඒවගේම එදා ජනසමාජය තුළ තිබුණු ඇදහිලි සහ විශ්වාස පිළිබඳව යම් අවබෝධයක් හිෙටයෙෙන් නමුත් ඇති කර ගත්තා ොඩ ඒ ඇදහිලි සහ විශ්වාසය අන්දිහා බැලූහමේ ඇදහිලි විශ්වාස කියන දේවල් බුදු දහමත් එක්ක එක එල්ලේ ගැටුම් ඇති කරගන්න දේවල් බහුල වස්සයෙන් එදා ජන සමාජය ඇතුළේ තිබුණ නැහ එතකොට එදා ජන සමාජය ඇතුළේ ඇදහිලි සහ විශ්වාස කියන දේවල්දැන් යක්ෂාදී දේවල් සඳහා දේව පූජා යක්ෂ පූජාදී දේවල් තියෙනවානම් එක බුදු දහමත් එක්ක විශාල ගැටුමකට කිය නැහැ ඒවගේම බුදුදහම ඇතුළේ අපි කතා කරන වන්දනා කිරීම් පුද පූජා පැවැත්වී මුදු දහම ඇතුළෙ සිද්ධ වඋුණා එක අපිට ඒ ඔවන් සිද්ධ කරපු ආකාරයට කියලා කියන්නට බැරි වුණත් ඒ ධර්ම ධර්මය තුළ තියෙන දර්ශනය පැත්තෙන් කතා කරනකොට නමුත් ඒක අපේ ජන සමාජයට බුදු දහමත් එක් ඒක නිසා දර්ශනයක් විදිට ගැටීම ඇති කරගන්න තරම් දෙයක් බවට පත් වනේ නැ සංකල්ප බුදු දහමට සමීපවුණ ඒවගේ එදා ජන සමාජය තුළ මුල් බැසගත්ත රජු ආගමක් තිබුනෙ නැහැ වෙන ආගමක් එනකොට එකත් එක් ගැටීමක් ඇති කරගන්නතා ප්‍රබල මුල් බැසගත්තා ආගමක් තිබ ෙනෑ අපේ රටේ බුදු දහම එනකොට එකත් එක් ගැටීමක් ඇති කරගන්න තරයි එක අය තමගේ හුදු විශ්වාසයන්න්නනුව විවිධ වන්දනාමාන කිරම් පූජාකිරීමම් මෙයාද දේවල් සිද්ධ කරගෙන ගියපු බවට මයි අපට ලැබෙන තොර තුරුවන්නුව අපිට අදහස් කරගන්නට පුළුවන් කමතිය ඒ නිසා එදා ජන සමාජය ඇතුළේ බුදු දහමත් එක් ගැටීමක් ඇති කරගන්නට තිබුණේ දෙයක් තිබුණේ නැති නිසාම ඒඇදහිලි විශ්වාසයන් අර්බුදයකින් තොරව අවශෝෂණය කරගන්නට පුළුවන්කම ලැබුණ ඒ ජනතාවට ඒවගේම ඒ මිඳු මහරතන් වහන්සේගේ වැඩමවීමත් එක්ක සිදුුවන ප්‍රධානතම කාරයතමයි මේ රටේ භික්ෂු සංස්ථාවක් ඇති කරලින් දන්නවාමිහිදු හරතන් වන්ස වැඩම කරන කොට බ්ඩු පාසිකතුමා සමග තමයි වැඩම කළේ කියැනේ ඒ දරු අව මේ රටේ මහන කලා ඒ තුළ මේ පැවිද්ධ සම්බන්ධයෙන් පැවිදි කරන්නේ කොහොමද පැවිද්ධ සම්බන්ධය මූලික අවබෝධයක් ලබාදීම සිද්ධ කලා පේ රටේ හිටපු අයට ඒවගේම මේ රට ඇතුළේ ඊට පස්සේ භික්ෂ සංස්ථාවක් බිහි වුණ අරිත්තතරුන් වහන්සේ මූලිකරගෙන අරිට අමාත්‍යතුමන්ගේ පැවිදධත් එක්කම ඒ භික්ෂූ වහන්සේලා මූලික වසේම වැඩම කළ භික්ෂන් වහසලා සමඟ හැත නමක් පමණ බවට පත් වන මේ භික්‍ෂු සස්ථාවය බිහිවීම මේ අපේ සමාජ සංස්කෘතිය බිහිවීමෙහි මූල බීජයේ තමයි මේ භික්‍ෂු සංස්ථාව බිහිවීම කියලා කියන්න එකට හේතුව තමයි මෙිහිදු මහරාතන් වහන්සේ ප්‍රධාන කරගත්ත මුල් කරගත්ත ඒ භික්‍ෂු සස්ථාවේ බිහිවීමත් එක්ක ආරාම සංකීර්ණයේ දී උන සංගහරාම ඉදිකිීම ඒවගේම ඒ ජන සමාජයට පුළුල් අවකාශයක් සැලසුන තමන්ට ඒකට ඇතුළත්වෙන්නට ප්‍රධාන වසයෙන්ම භික්‍ෂ සංස්ථාවට අපි දක්කිනා අනුලාබිස කොච්චර ුවමනාවෙන්ද ශාසනයට ඇතුළත්වන්නට උත්සහවත් වනේ කියලා. එදෝට මේ වේගවත් ලෙස මේ සමාජ අවශෝෂණය කරගත්තා බුදු දහම ඔවුන්ට නිශ්චිත ප්‍රධාන ආගමක් නොතිබුණු අඩුවවුන් බුදු දහම තුළ සම්පූර්ණ කර ගනිමින් ධර්මය පිළිබඳවධනය කරන්නට ඔුන් පෙළබඳක් ඉති ඒක නිසා භික්ෂ සංස්ථාවය බිහිවීම එදා සමාජයේ තිබුණු සිරිත්විරත් ගති පැවතුම් ඒවගේම සෑම අංශයකටම කලාශිල් පාදී දේවල් ඔුන්ගේ ජීවන වෘරතීන් පිළිබඳව පවා තිරණය කරන ප්‍රධාන සාධකයක් බවට පත්වෙමින් ඒ භික්ෂ සංස්ථාවයේ බිහිවීම අපේ සංස්කෘතියට ප්‍රධාන බලපෑමක් සිද්ධ කලා ඒවගේ භක්ෂස්ථාව බිවීමත් එක්ක සංගාරාම ඉදිකිරීම හා ගෘහනිර්මාණ ශිල් පෙහි දියුණු ඇතිවු අපි දන්නා එතට මම කතා කරමින් හිටේ භික්ෂංස්ථාවහි බිහිවීමත් එක්කම අපේ රටේ සිදුවන ඊළඟ දේ තමයි සංගාරාම ඉදිකිරීම කියන අපි දන්නවා පළමු භික්ෂන් වහන්සේලාඒ හැතනම ඒන පැිණ වැඩම කළ පිරිසස් සමඟම ඒ හැටනම විසිහත්තනි දවසය පමණ මිහින්තලට නැමත වැඩම කලාාම ඒ ප්‍රදේශය මුල් කරගෙන ඒ තිබුණු ලෙං ආදිය සකස් කරමින් එතන ආවාස සංකීර්ණයක් බිහුණ. ඒවගේම ඒ වෙනකං අනුලා බිසව පැවිද්ධට කැමැත්ත පලකිරීමත් සමඟ වෙනම උපාසිකාරාමයන් සගමිත්තා තෙරන් හස වැඩම කරනක වෙන උපාසිකාරාමය ිහිවීම සිද්ධ ව. මේගේ එතනින් පටන්ගත්ත මේ ආරාම සංගහරාම ඉදිකිරීම. ඒවගේ මහමෙවුනා වයන මූලික කරගෙන සිදුකෙරනු ඉදිකිරීම් කියන දේව. ඒට මූලිකත්තේ අරගත්ත මිහිඳු මහරාතන් උන්හසගේ අවධානු ශසන ලබුණන එනිසා අපේ රටේ ගෘහණ නිර්මාණ ශිල්පය ප්‍රධාන වසේ ඒ වෙනකන් තිබන තත්ත්වයට වඩා ඉතාමත් සංකීර්ණතාවයකින් යුක්තව ඉදිරියට යන්න වේගවත් ඉදිරියක් ඇති කර ගන්නට ඒ හේතුවක් බවට පත් වුණ. එවගේම භාෂාව හා සංස්කෘතිය සංවිධිත වීම මේකත් ප්‍රධාන කාරණාවක් භාෂාව හා සංස්කෘතිය සංවිධිත වීම ඒ දක්වා තිබුණු අපේරටේ භාවිත කළ භාෂාවක් තිබුණ නයි ඒ භාෂාව යම් ධර්මයෙහි පැවැත්ම සඳහා නිරන්තරයේ මුත්ස්සාාවවත් වන භානක සම්ප්‍රදායන් බිහිවෙන බිහිවෙමින් මේ ධර්මය පවත්වා ගැනීම සඳහා පිදන්නවා ඒ වැඩ හිටිය භික්ෂන් වහන්සේල උත්සාහවත් වුණ එවගේම අරිට අමාතතුමන්ගේ පැවිද්ද සමඟ උ වහන්සේට වෙනම ධර්මවිනය අධ්‍යාපනය සැලසුන අන්න ඒ දේවල් සමඟ අපේ රටේ තිබුණු භාෂාව කියන එක තවත් ඉතාමත් සංවිධිතව වේගවත්ව ඉදිරියට යන්න ගත්ත මොකද ලෙන් ඉදිවෙනකොට ඒ සඳහා අපක්ෂර භාවිතය ඉතාමත් වැඩවු. අපිට හම්බෙන් හැ ඊට පෙර ොඩක්ධක සාක්ෂි හම්බවවෙන්නහ අ මුලින්ක වගේ කලාතුොරකින් අපිට ලැබෙනදයක් කරනුොට ෙල්ලිපියාදී මේ වගේ දේවල් අප ඊට කලින් භාවිතවන බවට අපට තොරතුර ලැබන්නේ නහැ. හැබැ අපට ලැබෙනවා මහින්දාගමනයක් තෙක්ක. ඊට පස්්චාත් බෞද්ධ සංස්කෘතිය ඇතුලේ ලෙල්ලිපියාදී විශාල සංකයාවක් අපිට හඳුනාගන්නට පුළුවන් කමතය අප අක්ෂර පරිනාමය කියදේ. හොමද ද න කියනෙ පිළිබඳ අපිට අදහසක් ඇති කරගන්නට පවා ඒ ප්‍රධාන බලපෑම අප ඒ ප්‍රධාන ූලාස්ත්‍රයක් බවට පත්වනවා එකට ඒ බදුදහමහි බලපෑම අපේ භාෂාවට ස සංස්ෘතියට සිද්ධ වන විදිහ අපට තේරුම් ගන්නට ඒස්සේ පුළුවන්කම තියෙනවා ඒවගේම අධ්‍යාපන ක්‍රමවේදයන් ගහි ව්‍යපතියක් සිද්ධන අපි මොලින් සඳහංකලා වගේ අර විනය ඉගැන්වීම කියන දේමුල් කරගෙන ඩැක් නම ප ති රජර හිදම හරත්න් හසග හනොට මේ ශවාසනය දැම්හි පිහිටලද කියනකොට ශසනය පිහිටය නමුත් මේ මුල් බැස ගත්තිනෑ කියලක ට මුල් බැසගත්න කොහොමද කියලා හනකොට කියන්න මේ රටේම කෙනෙක් පැවිදි වෙලා මේ විනය ඉගනගෙන විනේ වාචනා කරනවාන හෙමනැ තිනම් සීමමාමාලකයක් තුළ සීමමාමාලක කියල කිය භික්්ෂණ හසලගේ විනේ කර්ම සිද්ධ කන තන හොකි නොට ඒ ඒ තුළ ිවීම තුළ තමයි මේක මුල් බැසගත්ත කියලලා ග ක වි මේ ශාසනය මේ පිහිටිය කියලා කියන්නට පදනම බවට පත්තු නමකක්ද මේ රටේ කෙනෙ පැවිද්ද ලබලා ඔහු විනය ඉගෙනගෙන අන්නේ විනය සජ්‍යායනා කිරීමට තිනං ඒ විනය පිළිබඳව ඉගැනීමට සුදුසකම් ලැබීම කියන තැන්. ඉතින් ඒක සම්පූර්ණ කලා අරිතරන්හසේ තුත් අපි අරිතරු හසද නි ංගේක ලැබන්නන්නේෑනි අධ්‍යාපනය තුළින් තමයි බෙන් ඒවගේ අපේ තියන ආචාර්ය පරම්පරාව පිළිබඳව අපි විශේෂයෙන් සැලකිල්ලකට ගත්වොත්තේම අපිට දකින්න පුලුවන් මතියනවා. දැ උපාලි දාර්සක සෝනක මොගලි පුත්්‍රතිසාදී මේ ආචාරය පරම්පරාව බුදුරජාණන් වහන්සේ දැකපු භික්ෂන් වහන්සේලාගේ ඉන්ඳලයින ආචාර්ය පරම්පරාව පිළිබඳව අපේ චුල්ලවග පපාලය තුළ තොරතුරු දැක්පෙන. මොන දිහටද මේ ධර්මවිනේ ආරක්ෂාවෙලා ආවේ භානක සම්ප්‍රදායන්තුළ කියා. එතනද අපිට හඳනාගන්නට පුළුවන් කම තියෙනවා මේමදුු මහරහතන් වහන්සේගේ ඉඳලා. ඊට පස්ස මේ එන කොට මේ පැවත්තගගේ එන කොට අරික්්ඨ තෙරුන් වහන්සේ ලංකාවේ ප්‍රධාන වසේම පළමු ානක සම්ප්‍රදාායට තුලත්වන භික්ෂන් වහන්ස. ඊට පසේ තිස් දත්තරන් වහන්ස එවගේ දීගනාමගතරන් වහන්සේ දීග සුමන තරන් වහන්සේ. ඒවගේ කාල සුමතරුන්හසේ නාග තරුන් වහන්සේ බුද් රක් තරන් වහසේ තිස්ස තරන් වහන්සේ. ඒගේ දවතෙරුන් වහන්සේ. ඒවගේම සුමන චූලනාග ධම්ම පාලිත ඒවගේ රෝහණ මෙන්න මේයාදී ලෙස ආචාරය පරම්පරාව අපිට හඳුනාගන්නට පුළුවන් කමතියෙන ඉතාම එකන පසුකාලීන අවස්ථාවන්ට එනකම්ම අපේ ආචාරය සම්ප්‍රදායන් කොහොමද ආව කියයනෙක්. ඒ ඔස් අපිට හඳුනාගන්නට පුළාන් විධමත් අධ්‍යාපන ක්‍රමවේදයක, ්‍යපිය සිදධ වනා පිට පිබඳ උතවත් ගැඹුරින් ඉදිරියේජී සාකච්චා කරන්නට පුළුවන් කමතියවා පේ සාකච්ඡාව ඇතුළත එදට අපිට මෝර්ති හා චිත්‍ර කලාවන්හි ව්‍යාපතිය මූර්ති හා චිත්‍ර කලාවන්හි ව්‍යාපතිය බුදු දහමත් එක්කම වැඩමින්ඒ වර්ධනය වුණ බවට අපිට තොරතුරු දකින්නට පුළුවන් කමතියනවා විහාරාරාම සංකීර්ණ ඉදි කරෙනකොට ඒ ආශ්‍රිතව ඉදිකිරීම් මුල්කරගෙන මෘර්ති හා චිත්‍ර කලා ව්‍යාපතුනා ආකාරය වගේම මහාබෝධිය වැඩමකරවනකොට ඒ සිල්ප ශ්‍රේණීන් මහබෝධීට පස්ථනය සඳහා පැමිණීමත් සමගම ඒ ඇති වුණු සංස්පර්ෂයන්න පේරටේ සංස්කෘතියට තවත් එකතුන ඒ වෙනකන් තිබබනෑ කියන්න පුලන්කමක් නෑහ හැයි වෙනකන් තිබුණනං. ඒ දේවල් වලට තවත් නවමු අදදකින් විදිහට එකතුනස් ඒ සංස්පර්ෂයන් නඇතුළේ ඒ මෝර්ති හා චිත්‍ර කලාවන් බෞද්ධ විහාරාරාම ඉදිකිරීම ඇතුළත තවත් පැතිරීගියපුවාකාරය අපට හඳනාගන්නට පුළුවන්කම. වා ඒවගේ රාජ්‍යපාලනය කියන දත් ප්‍රාන කාරණාව. රාජ්‍ය පාලනය කියනෙන්ට භික්ෂන් වහන්සේගේ මැදිහත්වීම සිද්ධ වුණ ආකාරය අපිට විමසාහ බැලීම කියන එකත් ඉතාම වැදගත් මේ පස්්චත් බෞද්ධ සංස්කෘතිය පිබඳවාපි හඳුනාගන්නකොට. ඒවගේම ක්‍රෘෂිකර්මාන්තයට කොමද බල පැම්මැතිවුණේ. ඒවගේම වාපි කර්මාන්තයට කොහොමද ඒ බුදු දහමෙහි ලැබීම සහ භික්ෂ සස්ථාවයිහි බලපෑම් ආවේ කියන එක ගැන අපිට බොහෝ තොරතුරු ඒ ඔස්සේ හඳුනාගන්නයට කතා කරන්නට පුළුවන් කමතියනවා. ගෘහනිර්මාණ සහ වාස්තු විද්‍යාව පිළිබඳව අපි පළමු අපේත්තන ඉදල කතා කරගෙන ගියොත් එකන්නේ අප තිබෙන කාලයක්ත් එක් අර කරුණු පිළබඳවුන් එතන දර්ගව පැහදිලි රීමට යන්න නැතුව අප පොඩක් සංකෝචනය කරල මේ කරුණු පොඩක් පැදිලි කරගන්න ය සීම සහිත විෂයන් ප්‍රමාණයක වුණා මමු සහයක් අරන්නේ. ගහන් ්‍රහ නිර්මාණ හ ස්තු විද්‍යාව පැත්තෙන් අපි කතා කරන කොට අපිට හඳුනාගන්නට පුළුවන් මේ සංගහරාම නිර්මාණය එකන භික්ෂන් වහන්සේලාට වැඩ ඉන්නට තැන් බිහිවීම කියන එක එදා කාලෙද ප්‍රධාන වසයම සිද්ධ වනා විශාල වස්සයෙන් පිරිස් බුදු දහම තුළට ඇතුලත් වුණනා භික්‍ෂන් වහන්සේලා විදිහයටඒවගේම ඔවන්ට වාසස්ථාන සඳහා ආරාම සංකීර්ණ ඉදි කරන්නට මූලික අවශ්‍යතාවයන් පැන නැගුණ. මුල්ලුගගේ තුළදී අපිට ඉතාම සංකීරණ මට්ට මේ ආවාස තිබුණා කියලා අපිට හඳුනාගන්නට පුළුවන් කමක් ඇත්ති නැහැ බොහෝ වෙලාවට අපිට ගෙන සාදට සාක්ෂි දකින්න ලැබෙන්න්නේ ත්න එකට හේතුව පසුකාලීනව ඇතිවන සංස්කරණයන් නිසා අ මුල් ගොඩ නැගිල්ලුලේ ආකෘතිය හඳුනාගන්නට අපිට ඉඩකඩ අහිමිවීම තමයි එකදී ප්‍රධානම ගැටලුව බවට පත්තෙම ැයම් හහිත්‍යම ොතුර ඔස ිට හඳුනා ගන්නට පුළුවන් කමතින විශසෙන් කාලපසාද පිරිවෙන. ඒ පිරිවනට කාලපාසාද පිරිවෙන මහා විහාර තිබුණ එක පිරිවෙනක් ඒ කාලපාසාද පිරිවන කියන නමය දෙන්නේ. ඒ මැටි වියලීම සඳහා පන්දම් භාවිත කිරීම නිසා ගිනි භාවිත කිරීම නිසා එක කළුගැන්නේී තිබන නිසා කාලපාසාද කියන නම භාවිත වනා කියනටත් අපිට එක හඳුනාගන්නට පුළුවන්ඒ එ එබඳු ආකාවේ සරල ආකෘතිීන් තුළ තමයි මුල්කාලීනව ඒ සංගහරාම නිර්මාණයවීම සිද්ධ වුණේ කර හැබැයි හැම නිර්මාණයක්ම නෙමෙ. ඉතාම සංවිිත නිර්මාණ මුල්කාලේම සිද්ධ වුණ බවට අපිට තොරතුරු දකින්නට පුළුවන් කමතියනවා විශේෂම ප්‍රිස්තු පූර තුන්ගෙන සතවර්ශය යනකට තුන්ගෙන සතවර්ශයේදිි පවා. ඒ පිළිබඳව ඉතාම සංවිධිත ආරාම සංකීරණයන් පිළිබඳව අපිට තොරතුරු දකින්නට පුළුවන් කමතියනවා විශේෂය මිහින් තල ආශ්‍රේ කරගෙන ඒවගේ අරවාධ පුර මහමේ වුණා යන මහා විහාරයමුල් කරගෙන සාහිත්‍යමේ තොරතුර තුළ සහ පුරාවිද්‍යාත්මක තොරතුරෝස්සය අපිට ඒ අනු බද්ධ කාලයන්හි තිබුණු ඒ සංගරාම නිර්මාණය පිළිබඳව අපිට දකින්නට පුළුවන්කම තියනවා. ඒවගේ මිහිදු මහරාතන් වහන්සේගේ උපදේශය එතනදි උපදේශය මත ඒ ඉදිකිරීම් සිදන බවට මහාවංශය තුළම දක්වනවා. මිහිදු මහරාතන් වහන්සේ දාව වැඩඉන්නකොට අපි දන්නවා ඉන්දියාවේ ඒ කාලය වෙනකොට ඒ සමකාලයේ දිහා බැලුවහම ධර්මාශෝක රජ්ිරුන්ගේ කාලයේ ඒ කාලේදී ඉතාමත් දියුණු මට්ට මේ ගෘහ නිර්මාණ ශිල්පියන් ඒ රට තුළ තිබිල තියෙනවා අපිට ඒ ධර්මාශෝක රජිරුවන්ගේ පැවැත්ම සහ ඒ අස්විත නිර්මාණ දිහා බලනකොට එක හඳුනාගන්නට පුළුවන්කම තියෙනවා. ඒවගේම සංචයාදී තැන්ගල ඉදිකිරීම මේ ඒවගේම තවත් ඒ හා අනුබද්ධිත ස්ානදිහා බලනකොට අපට ඒ ගැන තොරතුරු ලබාගන්නට පුළුවන්කම තියනවා. තිං මහිදුමහරතන් වහන්සේ දා තිබුණු විහාරාරාමවල භරතිය විහාරාරාමවල ආභාෂයඒ ඉදි කරන්නට ගත්ත තාක්ෂණයන් මෙයාදී හැම දෙයක්ම මෙරට ඒ මූලික සගාරාමි ඉදිකිරීම සිද්ධ කරනකොට ලබා දුන්න බවට ඒ මහවංශේ සපේයනු තොරතුර බොහෝදුරට එකග තාමත් නිවැරදි ොරතුරක් ලෙස අපිට සලකන්නට පුළුවන්කම තියනවා. ඒවගේ අර මුලින් සඳහන් කලා වගේමුන් වහන්සේ මෙහින් තලයට වැඩම කිරීමේදී ඒ ලෙන්නාශ්‍රිතව ඉදිකිරීම් සිද්ධ වුණනාකාරත් අපට දකින්නට පුළුවන් කමතියෙනවා ඒවගේ අනුලා වෙනුවෙන් ඉදි කරපු ඉදිකිරීමම් මේ සංාරම ඉදි කිරීම හටියට අපි දකින්නට පුළුවන් ඒවගේම ඒහා අනුබද්ධතවම බොහොම ආසන්න කාලදි සිද්ධ වඋනදේ තමයි ධාතුන් වහන්සේල් ලංකාවට වැඩම කරවීම තූපාරාම චෛත්‍ය බිවීමන්න සංගාරාමයට නව එකතු කිරීමක් සිද්ධ වුනා චෛත්‍යය. ො ඒ දක්වා සංගහරාමවලට ඇතුළත්තු තිබුණේ භික්‍ෂූන් වහන්සේලාගේ පරිහරණය සඳහාවෙෙන්වුණ කුටි ආවාස සහ ප්‍රධාන ගොඩනැගින්. එතට ඒ දේවල් එතන ගොඩනැගෙනකොට අපිට මූලික වසේම ඒ සංගාරාමයට චෛත්‍යන්හි එකතුවීම අපිට හඳුනාගන්නට පුළුවන් කමතිය නවා ඒවගේ මේ ඒකාල ෙති ගඩොල් සහ උුළු භවිතයට පැමිණීම දානවසෙන් ොඩා ගොඩ ැගලිල් ගඩු හු භවිතයට පැමණීම හඳුනාගන්නට පුළන් එකන්නේ කල් පවතින ද්‍රවයන් වලින් ඉදි කිරීම් සිද්දවන බවට ඒවගේම වාස්තු විද්‍යාත්මකව ඒකාලෙදිය ඉදිකිරීම් සිද්ධ වන බවට අපිට හඳනාගන්නට පුළුවන්කමතියනවාවාස්තු විද්‍යාත්මකව කියල කියන්නේ එදා ඉදි කිරීම් අපි උදාහරණයක් හැටේට ගත්තා හම මේ මහා බෝධවන්සේදී දක්වනවා මේ ඒ රුවන්නලි සෑය එහෙම නැතිනන්ගේ තූපාරාමය ජෑශ්‍රවා බෝධිය මේ ආදී මේ බහම වුණා ඔයනේ පිහිටීම් ගැන දක්වන කොට එදා මුල ඉඳල සහ වික්්‍රීඩිත්ත කියන මේ සැලසුම් ක්‍රමවේදයට අනු තමයි මේක නිර්මාණය වෙලා තිබුණ මේ මහතුන්ගේ වාසේට යෝග්‍ය වූ විහාරය මහා විහාරය බවට පත්වනා කියලා පට ඉදිකිරීම් සැලස්මක් තිබුණ එකකැන වාස්තු විද්‍යාත්මක පැතික ඩක්වුන්ට තිබුණා ඒ ඉදිකිරීමම් සිද්ධ කිරීමේදී ඒ පිළිබඳවත් අපිට තොරතුරු හඳුනාගන්නට පුළුවන් එ යනුව අපේ ග්‍රනිර්මාණ ශිල්පේට, විික්ෂස්ථාවෙහි බලපෑම හඳුනාගන්නට පුළුවන්. එවගේම විශේෂම දේ තමයි මේ. විනේපිටකේ පදනම්ව සිදුවන ඉදිකිරී. විනේපිටකේ පදනම් භික්ෂන් වහන්සේගේ පරිහරණය සඳහාවශ්‍ය වන කුට්ටේ සනිපාත ශාලාව, ධනසාාලාව, ධානසාාලාවක තියෙන් ඕනෙ දේවල් ගේ රොෝ තිබෙනඇතකො රල්ලෝස් වෙලාව බලාගන්නවශ්‍ය පැත්තති තියෙනනගේඒ දේල් නිර්මාණය කිරීම ඉට පස්සුන්හසසිලට පහසුවෙන් දානි ගන්නවශ්‍ය විදිහට අපි ගත්තහම වින කියන දේට අදාලො ගත්තහම විනේ ගොඩාක් පසුබින් තියනවා දානේ සම්බන්ධයෙන් ගත්තුත් විශාල පසුබිමක්තියනවා. ට න්හන්සේලට ඇවෙල්ල ඒදානේ කැප අකප වෙන බවතියනවා සමහර විටක ඒදානේ පිළිගන්නටවශ්‍ය වෙනවා. එවගේම එකවක් පිළිගත්තහම පවාරණය වන දේවල්තියන. න්න ඒ දේවල් එසේ නොවීම කියෙන පාරණය වෙන කියැෙන ඒ දාදවසදි වෙන හර පිගන්න පුළන් කමක් නැ එකවරක් පිගෙන පවාරණය උනාාට පස. අන්න ඒවගේඋනාට පස්සේ ඒවිදිහෙ නොවීම සඳහා ග්‍රහනිර්මාණ ශිල්පයන් නැතුලම පහසුකම් සැලසන. එකයන්නේ ධානේ තිබෙ කොහොමද සකල්ල තිබෙ කොහොමද කොයි වගේ තැන්වලද එතකටි බත්තරූ කැදවරූ ඒවගේ දවල් දකින්න පුළන්කමතිය ඒවල බද්දාල තිබ්බව කියෙ නෙ එකින් අදහස් කර හැබැ ක එකසේ වෙතත් අපිට ඒ ඉදිකිරීම් දිහා බලනකොට වි තුළින් විනය භහෂයන් තුළින් දකිනකොට අපිට දකින්න පුළුවන් ඒ ගැන විශාල අදහසක්. ඒවගේම පිරිවෙ ආද දවල්වල බිහිීම භික්ෂ වහන්සේ වැඩ ඉන්න තැන්ඒගේ අධ්‍යනයන් කරන තැන්වල බිහිවීම පිට හඳුනා ගන්නට පුළුවන්කම තියන මේ බුදු දහමින් උදහවත් එක්කම දා සමාජය ඇතුළෙ වෙස්ස කිරියේ බිහිවීම ඉස්සර සමනාරාමය හිබිවීම මෙ අදී අපිට හඳුනාගන්නට පුළුවන්කම තියනවා. ඉතින් මෙන්න මේ ගොඩනගිලි සංස්කෘතියවාස්තු විද්‍යාත්මකව සහ ග්‍රහනිර්මාණ ශිල්පය කියන එක මේ භික්ෂ සස්ථාවෙහි වැඩීමත් එක් ප්‍රබලව අපේ ජනසමාජය තුළ විහිදී ගියා මේ විහිදීමෙහි අපිට දකින්නට පුළුවන් මේ විහාරාරාම සංකීරණ ආකාර දෙකට ප්‍රධාන වසයෙන්. එකක් තමයි මහා විහාර අනිත්්‍යක තමයි ගිරි ආරාම විහාර අපිහඳුනවා. ඒක කේන්ද්‍රිය විහාර සහ විකේද්‍රිය විහාර කියලත් මේ පිළිබඳව හඳුනා දෙෙනවා. ඒකයන්නේ ඒක කේන්ද්‍රිය විහාරවල යම්කිසි ආකාරේකට කේන්ද්‍රගත්තවත් යම් තැනකට කේද්‍රගත්තව. ජාමතිකානු කූලව යම්කිසි නිශ්චිත හැඩයන්වල බොහොම බෙදීම් සහිතව, කිරීමම්සිදන බට හඳනා ගන්නට පුළුවන් ලක්ෂ තියනවාොදැක් අුරාධපුර මහමේ වුණාවේනට ගයාාම ඔට ඒ ප ලිබඳ තොරොතුර ඕන තරං ඇස්දකින් බල දකින්න පුළුවන්කමතිනාවට ඉදිකිරීමම් පහත් පම් වල භූමිවල තියන සාමාමෙන් කුටියයාවාස වල ඉදිකිරීම ඊට වඩා උස්බිමක්ක රුවන්න්නලි සෑ ජැස්‍ර බෝධිය දෙපස්සින් පිහිතාා තිබෙන විදිහ මෙය අදී ඉදිකිරීම් දිහා බැලුවහම අපිට සංවිත ඉදිකිරීමම් දිහට එක දකින්න පුළුවන් කම තියෙනවා මේක ඒ කේන්ද්‍රීය ඉදි කිරීම් කියල කිය නවා. වගේ විකේන්ද්‍රී ආරාමවල තිබුණු සභාවේ තමයි ගිරි ආරාම කිය කියන්නේ ගැන පරවතාදී දේවල් මුල්කර ගෙන මිහින්තලය ගත්තහම ඒ ගල් තියන තැංවලානුව ගල්ලෙන් සකස් කලා මිස ඒ තැන් අරවිදිහට ඒ පරිසරයකස් කරන්න ගිය නැහැ. නොටන මේ විදිහට අපිට ඒ බෞතික සැලසුම් නිර්මාණයන් දිහා බැලුවවාම පිට ඒ ගැන අදහසක් ඇතිකරගන්නට පුළුවන් කමතියනවා. එදා ඒ භික්‍ෂ සංස්ථාවමුල් කරගෙන සමාජයට දායාදූ උදේවල් හටේට එවගේම වාපි කර්මාන්තය දිහා බැලුවත් අපිට දකින්නට පුළුවන්කමතියෙනවා ඒ දක්වා හුද කලා වැව් නිර්මාණය තාම සංවිධිත වෙලා විශාල ප්‍රමාණයකට ඒක පැතිරේ ගයා ඒ බුදු සමයෙහි උදාවත් එක්ම පච්චාතන සංස්කෘතිය ඇතුළේ බෞද්ධ පශ්චාත් බෞද්ධ සංස්කෘතිය ඇතුළේ දකට සංගාරාමවල තිබුණු අලංකරණය සඳහ සහ ජලාවශ්‍යතා සඳහා හැම තැනකම පොකුුණු විදිව වුණ ඒගේ මේ පොකුණුවලට වැැව්වලින් ජලය අරගෙනයන ක්‍රමවේද සකස් වුන. එතකට අර කෘෂිකර්මාන්තයට පමණක් සීමවෙන්නේ නැතුව අලංකරන කටයුතු සහ එදා ඒ තිබුණු දේශගුණි තත්වන්ට ගැලපෙන විදිහට එදා වාපි කරර්මාන්තයේ දියුණුන බවට අපිට තොරොතුරු දකින්නට හඳුනාගන්නට පුරාවිද්‍යාත්මට සාධකෝස්සේ නිරීක්ෂණය කරන්නට පුළුවන් කමතියනවා ඒ. විශාල වසයෙන් ව්‍යප්ත වෙමින් සංගාරාමාස්යතුව දේ සිදුවන බව එක බුදු දහමෙහි ලැබීමත් එක්ක සිද් වුන දේව.ඒවගේම වැැව් පිළිබඳ අපි බැලූ හම ඉන්දියානු ජනසමාජය තුළින් ඒ අය ගංගාවක් මුල්කරගෙන ඒ ගංගාවල වතුර මාතිකාවන් නොස්සේ ඇලමාර්ගෝස්ය අරගෙන ගිහිල්ල ඒ අයට ඒව රඳවා තබාගෙන ප්‍රයෝජනයන් ගත් අයේ ජලේ. ඒ ක්‍රමවේදටම අර මහා විශාල වැැව්වලින් ඒ අය ප්‍රධාන වසයෙන්ම ජලය අරගෙන ෑම අද දේවල් සිද් වඋන බවට අපිට ොරතුර ගන්න පුලන් කමතියනවා එවගේ ගමි වැව් දානවැව සහ මහ වැව් කියන වැැව්වල ගමික වැව් කියල කිය ග්‍රමීියම පිහිටි ේවල්.ඒවගේ දාන වැව් කියන්නේ අතර මැද වතුර අරගෙන යනකොට මැද පිහිටෝ ගත්ත කුඩා ප්‍රමාණය වැව් රඳවා ගත්ත. වගේ මහ වැව් කියලක න විශා ප්‍රමාණයෙන් තිබුණු වැැව්. ඉති මේ වැව සඳහා. ුමහරතන් වහන්සේගෙන් ලැබුණු ඒ මූලික අඩිතාලමත් එක්ක පේ රට ඒ භරතය තාක්ෂණය ලැබීමත් සිද්ධ වුණා ඒ සංස්කෘතිය බිහිවීමදී එවගේ මේක අපේ රට ඇතුළ වර්ධනය වෙනකොට අපේ රට අන්‍ය වෙච්චි විදිහට සුවිශේෂවර්ධන ලක්ෂණ පෙන්නුම් කරන්නට ඒදුණ වාපිකර්මාන්තය කියන එක අනික් සියලු රටවල් අභිභවායනමටමට අපේ රටේ විශේෂ ලක්ෂණයන්ගෙන් හැබි කර්මාන්තයක් බවට පත්වුණ බිසෝකොටුවගේ තැන්වල භාවිත වුණ තාක්ෂණය එතකොට ඉදිකිරීම් කරනකොට අද පවා පිට එදා එදා ජන සමාජයේ හිටපු ඉංජිනේරුවන් තෝරාගත්ත තැන් හරියට ඒ වතුර එලියට ගන්න අපට ඒි බඳ ොරතුර ගන්න පුළුවන් කමක්තියනවා දකින්න පුළුවන් කමතියනවා ඒ එතකට මේ සඳහා ප්‍රධාන වසේම බුදු සමයහි උදාව බලපෑවා භික්ෂ සංස්ථාවහි ඇැතිරීම මේ සඳහා බලපපු බවට පිට හඳුනාගන්නට පුළුවන් කමතියන. ගේ මර්තිහා චිත්‍ර කලා පිළිබඳව අපිට සැලකිල් සැලකීමක් දැක්වීමදී අපිට පූර්ව යුග තුලදී ප්‍රාග් බෞද්ධ ඉතිහාසේතුලදි ප්‍රධානවසයෙන් දකින්නට පුළුවන්කමක් නැති වුණත් අපිට පස්්චාතන යුගයේදදි මෘර්ති හා චිත්‍ර කලා පිළි බඳව සාහිත්‍යාත්මක තොරතුරෝසසි කරුණුකාරණා හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා මහාබෝධිය වැඩම කිරීමත් සමඟ සිත්තර කුලේ පිරිස්සාාව ඒවගේම කුබල් සා වගේම වඩු සන්නකාරකුලවල පිරිස්සාාවයි තුකොට මේ අයි විවිධ මෝර්තිහා චිත්‍ර කලා ඒආදී දේවල් නිර්මාණී කිරීම සඳහා මහබෝධීට ප්‍රස්ථාන කරන්න අවශදේවල් නිර්මාණී කිරීම සඳහා පුහුණුව ලබපු එ වෙනුවෙන් කටයුතු කරපුයි දොට ඒ අය හරහා අපේ ජන සමාජතඒදවල්ලාකින් කිය නැහැ අපේ සමාජයතුල කොහොමටවත් ේදේවල්ති බෙනෑ කියලයම් සාහිත්‍යයක්ත්මක තොරතුරුතුල අපිට දකින්න පුළුවන් කමතියෙනවා හැ සංවිධතව දවල් ගලාගෙන යන්න එක හේතුවක් බවට පත් වනා බුදු දහම තුලින් ඒ ලැබුණු ආභා්‍යය කියනක්. ඊට පස්සේ ලෝවා මහ ප්‍රාසාධය ඇතැම් කොටස් මූර්තිහා රූකම් සිදු කරලා තිබන කියල අපිට තොරතුරු අපේ දිහාසේ තුළල දකින්නට පුළුවන්කමතියනවා අටකතාවන් තුළදදි ඒවගේම විශේෂෙන් එතනදී අපිට දකින්න පුළුවන් කමතියෙනවා මේ සැලස්ම පවා මෘර්ති මේ දේවල් ඇතිකරගන්නකොට කියන්නේ මහා විහාරය මුල්කරගෙන බිහිවුණු ආරාම සංකීරණයන්ගේ බිහිවීමේද. ඒදවල සැසු ප ක්ෂණහසලති නිර්මාණය ව බව ොරතුර අපි දකින්නට පුළුවන් කමතියන ති මේ මෝර්තිහා චිත්‍ර කලාවන්දිහා විශේෂෙන් අවධානයමු කළලා අපිට හඳුනාගන්නට පුළුවන් කමතියනවා. ඒ ඉදි කිරීමම් ඇතුළත සිද්ධ වනේ සම්පූරණම අපි ගත්තහම මිරිස ඇතිය. ඉට පස්සේ මිහින්තලේ ආස්ශීතව එමූර්තිි සම්ප්‍රදාායන්හි විහිවීම. එවගේම රුවන්නලි සෑයේ ගර්භ බිත්තිවල චිත්‍ර ඇඳලා ඒ සිත්කම් කිරීමආදී දේවල් පිළිබඳව සාහිත්‍යාත්මකව තොරොතුරව පිට ගන්නට පුළුවන්කම තියෙන. ඉති මේ ආදී දේවල් අරගෙන බලනකොට ප්‍රධාන වශයෙන් බුදු දහම මුල්කරගෙන භික්ෂණ හන්සේලාගේ සමාජය මුල්කරෙන භික්ෂ සාසනය මුල්කරගෙන එමූර්ති හා චිත්‍ර කලාවන් නව පනක් ලබපු බව පිට හඳනාගන්නට පුළුවන්කම තිය ඒ වගේ ඒ කන්ටක චෛත්‍යය සහමිනිර්ස වැටිය ඇති මූර්ති මේ අදී දේවල් දිහබලනකට බුදු දහමින් ඒ සඳහ ැබුණු ආභාෂය පිට හඳුනාගන්නට ප්‍රධානවසයෙන් පුළුවන්කම තියෙනවා. ඒගේ බෞද්ධ ප්‍රතිමා කලාවදදිහාාපි ැලුව හම අපිට හඳනාගන්නට පුුවන් ප්‍රතිමා නිර්මාණය කිළිබඳ බද්ධ ප්‍රතිමා නිර්මාණය ඒ වගේම බෝජි සත්ව ප්‍රතිමා නිර්මාණය පිළිබඳව ඒ බිහි වූ නිර්මාණ කලා අපිට දකින්නට පුළුවන් කම තියන ද්‍රතිමාව ල්ුගේ තුළ අපට ුද්ධ ප්‍රතිමා දකින්නට පුළුවන් අකමතිබුණ ැහැ. මල්ලුගේ තුළදී ආසන එවගේම සිරිපාතු ලාංචන මේදේවල් වට තමයි වැඳම් පිදුම් මාදී දේවල් සිද්ධ කරුණ එතකො එතනහ බුදු පිළිම සකස්සීමක්තිබුණ නැහැ හැ අපට හි්‍යත්මට තොරොතුර ඔස්සේ දකින්නපුළුවන්කම තියෙනවා. බුද් පිළිමේ හි තිහාස ඇතැම්විට බුදුජාණන් වහසේ ධර්මාණන සමේයටමයනතු බුදුරාන්ස වැඩන්න කාලදීම. කොසොල් රජ්ජුරුවෝන්ගේ ඉල්ලීමෙන් ආරාධනාවෙන් බුදු පිළිමයක් සකස් කලා කියලා ඒයා අස්ත්‍රිතව අපිට කෝසල බිම්බ වන්නනා කියන මේ පොතෙන් අපිට තොරොත්තුරු ලබා දෙනවා ඉතිං මේ පසුකාලින සංග්‍රහන පොතක් ඇැට තිබුණත් බුදු පිළිමෙහි තිහාස ගැ කියනකොට ම අහසක්තියනවා. ඒවගේම සිම් මේ පන්නන්නාස කියන ග්‍රන්තේදිීත් කොසබෑනුවර ඒමුල් සඳම් බුදු පිළිමේක පිළිබඳව අපිට මේ තොරතුරු හඳුනාගන්නට පුළුවන්කම තියෙනවා එවගේම ඒ සඳුම් බුදු පිළිමේ ්‍රිස්තුර්ශ හ සය හතලිහෙදි පමණ ඒ හි සයන් හාමුදුරුවෝ දැක්කයි කියලා උන්වහන්සේගේ දේශාටන වාර්තාාවල උන්වහන්සේ දක්වල තියෙනවා.ඒවගේම සමන්ත පාසාධිකා වෙහ මහාවන්සේ එන තොරතුරක් ඉතාම පැර ඉතිම තොරතුරක් හැටියට මහාකාල නාරජු විසින් මවන ලද බුදු පිළිමයක් පිළිබඳව turයේ සඳහා වදනාමාන කිීම tapiටdakiන්න පුළුවන්කමතියන ඒගේ දෙවානම් පි තිස් රජරු තු පාරාමෙහි කරව් බුදු පිළිමය පිළිබඳවත් පලවන ජෙට තිස්ස රජුරුව ඒ පාි පාචීනති සබ විහාරිටරගෙන ගයා කියලා තුොර- අපට කින්න පුළුවන්කමතින කියනෙේ රටේ බුදු පිළිමේ සම්බන්ධෙන් ඉතිහාසය අනෙක් රටවල්ල අපි සාමාන්‍යයෙන් ප්‍රධන වසයෙන් කතා කන බුදු පිළි තිහාසේගන්ධර දේශය තුළ සිද්ධ වුණනා කියලා මෙෝගේ කතා කළත් ඇතැම් මුගතුන්ගේ අදහසානුව බුදු පිළිමේ ඉතිහාසේ මේ රට තුළම බිහිවූබවට සාධක තිබෙන බව හඳුනාගන්නට පුළුවන්කම තියෙනවා කියලා ඇතැම් මුගතුන් අදහස් කරනවා. මෙවිදිට ප්‍රතිමා කලාවෙහි ඉතිහාසයක් අපට මේ ශාසනය මුල් කරගෙන බිහිවුණ පසුකාලීනවේ බෝධි සත්ව ප්‍රමාාවන් කරා ගියා ඊට පස්සේ එක නොයෙක්්‍ර රජවරුන්ගේ ප්‍රතිමා නිර්මාණය වීම දක්වාම ඒ ප්‍රතිමා කලාව බිහිවීමින් පැවතුුණු බවට අපිට තොරතුර ලබාගන්නට පුළුවන් කමතියෙනවා. ඒවගේ අපිට ඊළඟට හඳුනාගන්නට පුළුවන් මේ අධ්‍යාපන ක්‍රමවේදයන් හි ආරම්භය සහ විකසනය පිළිබඳු. අධ්‍යාපන ක්‍රමවේදයන් කියලා කියනකොට අපි දකිනවා ත්‍රිපිටක ධර්මේ භානක සම්ත්‍රදායන් ඔස්සේ පවත්තාගෙනයන්නට අවශ්‍යු නම මුලින්කිව්වා භානක සම්ප්‍රදායන් හි නාම ලේඛනයක් පිළිබඳු භානක සම්ප්‍රාහහි නාමලයකන ගැන කතා කළේ වෙන දෙයක් නිසාන්නෙමයි මේ ත්‍රිපිටක කටපාඩමින් පවත්වාගෙනයෑ මෙහි මූලිකත්වේ ගත්ත භික්ෂන් වහන්සේලා වැඩහිතේ. එනකට ඒ මූලිකතේ අරගෙනන් වහන්සේ ත්‍රපිටක කටපාඩමින් අරගෙන ගිය එවගේ අපිට ඒකාල වෙනකොට හෙලටවා සංග්‍රහවීමම පිළිබඳව තොරතුරු දකින්නපුළුවන් අමතියනවා. අ මහිඳදු මහරහතන් වහන්සේ පාලියෙන් අරගෙනාපු පාලි අටවා අර්ථකතන ක්‍රම වේදය. අපිට හෙලටුවාවෙන් තැබුණු බව. මගද බසින් වැටමිින්න්නා බුදු කැලි අටුවා මේ විදිහට මගද භාෂාවෙන් පැමිණමින් ආපු මේ බුද්ධකාලීන අටුවන් ලක්දිවාචාරයවරු විසින් හෙලබසින් තැබූ බවට අපිට තොරතුරු ඉතිහාසේ තුළ හඳුනාගන්නට පුළුවන් කම තියෙනවා. ඒවගේ ටීකාවන් බිහිවීම.ඒවගේ ජාතකට්ට කතා බිහිවීම. ඊට පස්සේ ජාතක කතා වෙනමම සංග්‍රහවීම.ඒවගේම ඒ වංශකතා සාහිත්‍ය බිහිවීම. ගේ වෙනත් ගද්ධපත්්‍යාද මස්ත්‍රිත දේවල් බිහිවෙමින් අද අපි ඉන්න තැන දක්වා මේ අපේ සාහිත්‍ය අරගෙන එන්නට භික්ෂන් වහන්සේලා වෙස්තිං අනුප මේය සේවයක් සිද්ධ වෙලා තියෙන අපි අද අපේ රටේ භාවිත කරන භාෂාව අපි කතා කරන භාෂාව පොත්පත්තල තිියනල් ලෙගිත භාෂාව මේතත්තේ තරගෙනන්න භික්ෂන් වහන්සේලා වෙසින් අනුප මේ කාරයක් සිද්ධවෙලා තිෙන එදා භානක සම්ප්‍රදායන්හි පතන් ක්‍රස්තුපූර පළලනි සතවර්ශේදදි වළගඹාරජිරෝගගේ කාලද ්‍රපිටක ග්‍රන්තාාරෝඩ කිරීම ඉඳලා ත්‍රපිටක ග්‍රන්තාරෝඩ කිරීම ඉඳලා අද දක්වාම මේ සාහිත්‍යාත්මකෝ මේ විකසනය ඇති කරලන්නට එදා භික්ෂණහන්සේ ගේ බලපෑම අප හඳුනාගන්නට පුළුවන්කමතියනොති මේ අආර්තන ක්‍රමවේදය පාරම්පරික්වාපු විදිහ ඒවගේ මේ කාලේ ව්‍යකරණ භාවිතය ඒ වගේ දේවල් සිදුවන විදිහ ගැන දීර්ග ලෙස කතා කරන්නට අවශ්‍ය වනත් මේ කාලයන මේ කයිවම් පොඩ්ඩක් වගෙන් මේ ගැ කියයාගෙනයන්නේ කාලවෙලා අවසන් ගන නිසා. එතකට අපි කතා කරමින් හිටියේ මේ අපේ සාහිත්‍යයක්මකව ේදවල් බිහිවෙනොකොට නතිනම් අධ්‍යාපන ක්‍රමේ හැදිනකොටේ එක අදත්තිය තැන දක්වාපු විදිහ පිළිබඳව. එතකොට මේ්‍යකරයන්හි භාවිත්‍යන් සිද්ධ වුණනා එට පස්ු ත්‍රපිටක ධර්ම මේ එකකටවාටි කාදී ලෙස මේක ගලාගෙන ගියපු විදිහ. ඉට පසු සාමාන්‍යයෙන් ජාතක කතා වස්තුූ නිදිරිපත්වීම ඉට පස්සේ ජාතක කතා කාවයට නැගීම. ඒ වගේම වංශකතාවල බිහිරීම මේ කාලේ ඇතුළති ක්‍රමාණුකූලව අද නූතනයේ දක්වා පැමිණමින් තිබුණා ඇතකට අපි දකිනවා කා සම්පාධනය සඳ උපදෙස්තන ග්‍රතේක දක්ව නො පෙදෙන් බුදු සිරිත සින් වත් සිරිත්තයයි කියේ පද්‍යයක් ලියනවන ඒ බුදු සිරිත ගැනලියන් ඒගේම ගදධයක් ලියනවනම් ඒගැන කතාරනවානම් බෝසත් කතාවක් ගැනලි අඩ මේ ගැන සේබස්ල කරන මති මේ විපදස් න ග්‍රන්තේද සඳහකරලති න කාවවිලියන් උපදෙස්තීමේ ට කොච්චර බලපෑම බුදු දහම තුලයිෙන් සිද්ධ වනාදේ සමාජ ප්‍රගමණයට වස්තු බීජ සපයා ගැනීම පැත්වෙනු උපදෙස්දීම් පැත්වෙනු කියන එක පිට යොස්සය හඳනාගන්න පුළුවන්කම තියනවා. ඒවගේම අපිට දකින්නට පුළුවන් භාෂාව අධ්‍යනයසා අනිකුත් අනිෙකුත් විෂයන් කරා මේ අධ්‍යහනය විකාශයට පත්වන ඒක හොදෙක්ම මෙතනින් නතර වෙලා තිබුණේ ඒ තව විෂයන් කරා පැතිරුණ අපි ගත්තහම වෙදකම් වෙන්නට පුළුවන් වෛද ශාත්‍රය වන්නට පුළුවන් එයාද නොෙක් දේවල්ල පැත්තට මේ පැතිරෙමින් ගපු බවට අපිට තොරතුරු ලබාගන්නට පුළුවන්කම තියෙනව විශේෂෙන් උදාහරණයක් හැටියට අපි ගත්තහම මේ ත්‍ර පිළි ඳ ගත් ජ ර ගේ ිසව ජී ස්ථාවද, එක භික්ෂණ හන්සේ නම ඒ බිසවට වෙදකම් කරන. ට පස්සේ ඒ පිළි බ සමන්ත පාසාධිකාට්ට කතාවහි දැක්වන. ක ර දක්ව වන. ිදම්ි ද මුදුරුව ම ්‍ර්යක් ඳ ෝ ලසන කතාවක් කාලය නැකි කියන්නට. හන්සේ ొච್ හො ින් විසඳදුවද කියන න ගෙන රంච ජරෝ ඒ රටේ නීතිය පසිදලීමහි වගකීමක් වාාධනා බිදමක ගෝදත්තහර. ට උන්හස රටේ නීතිය පිළිබඳව යම්ධ්‍යනයක් තිබ නැත්තන් ගෙන ගෙන තිබන නැත්තන් උහසේ නීතිය පසිදලන ක්‍රියාවලයක් කරන්න පුළුවන්කමක් ඇතේ නැෑ. ට උන්හන්සේ ඒ පිළිබඳව පවා අධ්‍යනයන් සිද් කළ බවට අධ්‍යනයන් තිබන බවට අපට සාධක ඒ අටවා තුළින්මට දකින්නට පුළුවන්කම තියනවා. ඉතින් පිරිවෙන කියදේ බිහිවෙන්නේ හත්තේක් මුල්කාලද පිරිවෙන කියක භික්ෂනාන්සේල වැඩන්න තැනට. සීමාවෙනත්තක් හන්දක දෙ පාරිවේෙන කියන වචනය දකින වැඩඉන්න සීමාවන් ප්‍රදේශය කියන තැනත. හැබේ පසු කාලී න අපිට එක භික්ෂන් වහන්සේලා අධ්‍යනය ලබන සිද් කරන උගත් භික්‍ෂණනාන්සසිල ඉන්න තැන හඳුන්න්නට පිරිවෙන කියන වචනය භාවිත වෙන බව හඳුනාගන්නට පුළුවන්.ම මොලින් සඳහන්කරපු කාල ප්‍රාසාද පිරිවෙන මහ විහාරේ මුල්කරෙන මිදු මහරතන්සේ වැඩඉන්න කාලදිම අධ්‍යනය සිද්කරපු පායතන. ඒගේ සුනාත පිරිවන ඒවගේම දීග චංකමන පිරිවන පලාග පිරිවෙන මාරු්ග පිරිවන මේ වගේ පිරිවෙන් එදා සමාජය තුල තිබුණ පසුකාල න බිහුණු අභේගිරිය මුල් කරගෙන කපාරාරාම මූල උත්තර මූල ඒවගේම හද මූල සහ මහන එත් පාමලාදී ලෙස මේ අධ්‍යයන ලබාදෙන ස්ථානයයක් ිහුණ වට අපිට තොරොතුරුගන්නට පුළන්කම තියනවා. එති මෙතනින් ආරම්භවෙච්චිම පිරිවෙන් සංස්කෘ තියෙන තිනං අධ්‍යාපනය ලබාදීම කාලට එඉදා සමාජයට අවශ්‍ය සෑම දෙයක්ම සිදු කරන තැනක් බවට පත්වුණ වෛද්‍යශාස්ත්‍රය අක්ෂර ශාස්ත්‍රයඒ වගේම ධර්ම ශාස්ත්‍රයඒ වගේම තර්ක ශාස්ත්‍රයන් මෙ අදී හැම දෙයක්ම ලබාදිනස්ථානයම් බවට පත්වන විශේෂයෙන්ම අභේගිරිය අබේගිරි අධ්‍යාපන ක්‍රමය මේකට ප්‍රධාන පිටු බාලයක් සැ එකට හේතු තමයි අේගිරි සම්ප්‍රදාය තුළ තිබුණ හැමෝම බෝධි සත්වරු නිවදකීම කියන පි රහත්වීම කියන අදහසට වඩ මහාවිහාරය තුළ තිබුණු ඇගේ හැමෝම බෝධ සත්වරු ඇය සමාජයට ඉදිරිපත්වීමේදේ ඒ අධ්‍යනෙ කළ උත්තු විෂයන් තිබුණ. එකක් තිබන අධ්‍යහත්ම විද්‍යාව පිබඳව.ඒ අධ්‍යාත්ම විද්‍යාව තුල උුන් ධර්මහි පිළිබඳ වගෙන ගත්ත. හේතු විද්‍යාව තුලින් ඒ අය තර්කත් ඥානය ඇතිකරගත යුතුව තිබුණ. ශබ්ද විද්‍යාවතුලින් ඒ අය භාෂා ්‍යකරණයන් පිළිබඳව ගෙනගත්. ද්‍ය ද්‍යාව ලෝකෝ පකාරය සහ නිිමනිසුන්ට දව කරන්නන්නේගල වෛද්‍ය විද්‍යාවහැඳින්න්නවා අනිකුත් ශිල්ප ප්‍රමත් හැදැරුවා.ඇති මේ බල පෑමත් අපේ ජන සමාජයට ප්‍රධාන වසයෙන් තිබුණ. එදකට පසුකාලීන අපි දකිනවා පන්සල කියල කියන්නේ ගම මේ මූලිකම අධ්‍යාපන කේන්ද්‍රේ බවට පත්ව වන. එක භික්ෂන් වහසලට විතරක්නේ ගෙම ඉන්න සියලුම ගිහි අයට ඒ අව අධ්‍යාපන දැනු මලබාදෙන මූලික ේන්ද්‍රස්ථානය බවට පත් වනේ ගම පන්සල. ටේ රජ්ුරුවෝන්ගේ ඉඳලා ගොවයා දක්වා ඒ සෑම අධ්‍යන ක්‍රියාාවලයක්ම පන්සල මුල්කරගෙන සිද්ධ වනා එට මේ පන්සල් මුල් කරගෙන මේක බිහිවීමත් එක්ක මේ කේන්ද්‍රස්ථානය බවට පන්සලෙහි පත්වීම කියනෙ එකත් එෙක් අපි දකිනවා සමාජය කියන එක ප්‍රගමනය පන්ස මූලක ික්ෂ හසල බලපෑමත්ත එක් ඉදිරියට ගියපපු ආකාරය පිබඳව අපි දකින ඒවගේම පස්සකාලද අපේ ජන සමාජයතුළව වන් නො විද්‍යත්මකව බිහිවුණු බිතො වෙල්ලා දේ දේවල්වලට පවා හේතුුණේ අන්නඒදේ. අපිට මේ දකින්නට මේ ඔබට මේ දෙස්සෙන. මේ බලිතො ශාන්තිකරමල දකින්නට තිබෙන කවිදක් උදාහරන හැට දක්ව මේ බලිතොවිල්ලාද දේවල්කිව ේවල්ල පවා බුදුගුණ ඇතුත් කරන තැනට දක්වෝ මේකට හේතුුණා දජක්ග සූත්‍රය අටනාටය සූත්‍රය මේ වගේ දේවල් වලදි අමනුෂ්‍ය බලපෑම අපි කොහොමද දේවල්ට මහුණන දෙන්නේ මේගේ බද් දේශනාව තුළ දැක්න ේවල් මුල් කරගත්ත සමාරවිතනවා මේ දේවල් මේ හිදු බලපෑම නිසා ලැබන කියලා නමුත් අපට අමනුෂ්‍යපද්‍රවයන් සඳහා ප්‍රතිකර්ම කිරීම කිය එකේ මූලයක්න් අපිට දකිින් තියෙන්නේ දජග සූත්‍රය ආටානාටිය සූත්‍ර වගේ සූත්‍ර දේශනාවන් තුළ. එදොට ඒ දේශාවන් තුළ තිබුණු ඒ දේවල් මුල් කරගෙන ඒ බලපෑම් ඇති වෙනකොට ඒවා නැති කරන්නට බුදුගුණ මුල් කරගත්ත වා්‍ය කවි නිර්මාණය තුළින් අපේ ජන සමාජයට සෙත් පැතිරවීම කිය බලිතොයිල් නිර්මාණය දක්වාම එක. ියායිති මේ භික්ෂංස්ථාවයේ සා බුද්ධශාසනහි බලපෑම නිසා තමයි ඒදේ පත්වනේ තින් එතනද ඔයිබෝධි පූජාල තියෙන ධර්මානුකූල පැත්ඒ ශාස්ත්‍රන් විද්‍යානුකූල පැත්ත වෙනම කතා කරන්නට ඕන බැම කාලය ගන්නන්නේ නැහැ ඒවගේම රජහා රාජ්‍යපාලනය පිළිබඳ අපි කතා කලාත් අපිට දකින්නට පුළුවන් කමතියනවා මේකෙදෙක් ප්‍රාන වසයෙන්ම භක්ෂෝග මැදිිහත්වීම සිද්ධ වුණනා රජහා රාජ්‍ය පාලනය සම්බන්ධය මොකද මිනිසුන් සහ රජ අතර අතර මැද ඉන්දලා සම්බන්ධතාව අරෙනගිය භික්‍ෂණන් වහන්සේලා. ඉතිං රජු බෞද්ධයෙකු වීම කියනක පාලනයේ සඳහ අත්‍යවශ්‍ය කාරණාවක් බවට පත්ව ව. අනිවාරයම ටේ ජ බෞද්ධයකු බවට පත්වන්නට ඕන කියන සංකල්පේ තම එදා සමාජය තුළ තිබුණක උඩරට ගිවිසුම දක්වා එනකං එදා වෙනකම් අපේ රටේ තිබුණු මතවාදයක් අදහසතමයි රටේ රජ නහ බෞද්ධෙක් වන්නට ඕන කියෙන නිත්තයි සිද්ද වුණන රටේ හිටපු ඇතැම් විදේශන තින වෙන. සම්භහවයන් තිබුණන රජවරන්ට සිද්ද වුණා බෞද්ධයින් ලෙස තමන් හවා දක්වීම පවා සුද් සිද්ධ කරන්නට ඕන්ට සිද්ද වුණා ඒවගේම නොබෝසත් ව නොරජවයේ යුත්තේ කියලා දක්වනො මේ බෝසත් බෝස් බෝධි සත්යෙක් නෙමේයිනම් රටේ රජකෙනෙක් වෙන්න ඔහුට සදුසුකම්නෑ කියල එච්ච සංකීර්ණ තැනකට මේ බුදු දහමත් එක් අනන්න්‍ය වෙච්චි තැනකට මේ සංකල්පාරගෙන ගියා. එවගේම අපි දකින තුලත්න ක මාරයට ලජිතිස්සක කුමාරයට ලැබෙන්න්න තිබුණු රජකම. ික්ෂන්හන්සේගේ මැදිහත්වීමේ සා තුල්ලත්තන කුමාරයට තමයි දෙන්නේ නිසා සාසනනික වසය වුණ හනිියත් අපිට හඳනාගන්නට පුළුවන් කමතියෙනවා දෙ කෙසේවෙත් භික්‍ෂණ වහන්සේගේ ැදිහත්වීම කොච්චර කියනවානම් රටේ රජ්ුරූ කෞුද කිය තීරණය කරන තැන තයනකම් භික්ෂන් වහන්සේලාගේ අධිකාරී බලයක් වර්ධනය වන බවට අපිට දකින්න පුළුවන් කමතියෙනවා. වසබ රජරු තමන්ගේ අවරුදු දාහතරක කාලේ අවරුදුදහතළ සතර දක්වා දීර කරගන්න. ඔුගේ නිමිත්ත පාටකයන් කියපු ගචනයක් නිසාහු. චන් වහන්සේලාගේ උපදෙස් ලබමින් අවවාධන සාසන ලබමින් කට යතු කළලා ඒවගේම කනින්ට තිස්ස රජුරුව අන්ුලාදේවගෙන් බේරෙන්න්න පැවිදි වුණා මහනාම කුමාරත් පැවිද ලබල ඉඳල තමයි නැවත රාජජත්තයටාවය සුදුසු කාලයාාවට පස්සේ. ඊට පස්සේ ශ්‍රී ලංකාව බුද්ධසාාසනයට පූජ කරපු අස්ථාපිට දකින්න පුළුවන් කමතියෙනවාහ හතකට වැඩ දුට ගැනු රජරුවම අවස් පහක් මට මතකයි තයට පූජා කරනවා මේ බුද්ශාසනය ප ක බුද්ශාසනයට ලංකාත්දීපේ පූජ කරනවා. මේ රජුහා රාජ්‍ය පාලනින් කියනෙ අතින් ගත්තාහ ප්‍රජාව සහ රජු අතර ආන්තරික සම්බන්ධතාවය ගොඩනගේම භික්ෂෝගේ කාරය භාරය වට පත්වෙලා තිබුණ. එනිසා භික්ෂන් වහන්සේ රටේ රජගෙන් ගෞරවේ බන්නෙක් බවට පත්වන හොද රජු වෙනස්කිරීමේ සාමාජීය බලය භික්ෂන් වහන්සේ සතුව තිබුණා. ඒවගේ ්‍රජාාවට යහපත් මාර්ගගේ කියාදීම මුල්තැන ගත්ත භික්‍ෂණන් වහන්සේ නිසා භික්ෂ සමාජයේ ප්‍රධාන තැනකෙදා චිතයක්. ඉතිං ඒ ආකාරයට අප එදා ජන සමාජ තුළට භික්ෂ සස්ථාව බලපෑම පිළිබඳු අපිට දහසක් ගන්න පුළුවන් කමතියනවා. ති ටිකක් විශාල මාතෘ කාවා අපිට පොඩික් කාලයක් ඇතුළු ඒේගැෙන සාකච්ච කරන්න පහසේ ගොඩක් කරුණු කැටිකරල්ලා මග හැරල තමයි වෙලාවිදි කතා කළේ මමහිතනවා. ඔට යම්කිසි අවබෝධයක් මේ වික්ෂ සංස්ථාව කොච්චර ප්‍රබලව වැඩිලා අපේ ජන සමාජයට කොච්චර බලපෑමක් සමාජ ප්‍රගමනයට සංස්කෘතියෙහි දියුණුවට ඇති කලාද සෑමක් ක්ශේෂ්‍රයකිමගේ. මේ පැත්තෙන්ඒ ඇති කළේ නෑ කියල පෙන්න්න පුළලන්කමක් නෑ වජුරෝ යුද්ධට යනවානං ද පරම ක්ෂ හස ගේ යුද කරන කියලා න මේ ර ජු අනු සානා කරමින් යුද්ධේ සඳහ නොනත් ඔහගේ මානසේ ශක්ති ඇති කර ම ිනිස් භක්ෂ හස කො නතු භක්ෂ හස ත වන ිනිස්සු ේත හොද කල් පෙෙන් ඉදිරිපත් න ති හැම අසින්ම ික්ෂුවගේ ඉදිරිපත්වීම නිසා තමයි මේ රට මේ සංස්කෘතිමය වසේෙන් ශිෂ්ා චාරවත් යක් කැට ද ත් කට. ූිහේතු බවට පත්වන අම්යම් කාලසීමමාවන්නන් වද භික්‍ෂුවගේ අනවශ්‍ය මැදිහත්වීම නිසා ඇතිවුණු තත්වයන් අපි දකින්නනවා එඒදක් අදවගේ එදත් ඒක සිද් වනා ඒවගේම හැබැයි හැම කාලකදම භික්ෂුවගේ මැදිහත්තීම මත තමයි මේරට පරසතුරු සෑම උපක්්‍රමයකින්ම වෙනත් යතත් කර ගැනීමම් හැම එකකින්ම බේරිලා අපේ සංස්කෘතික අන්‍යතාවේ ඉතුරු කරලා මේරට අපිට උරුම වෙලාතියෙන්නේ ශිෂ්ාචාවවත් රටක් හැටේට අපිට මේක ලැිලතියෙන අන්න ඒ හේතුව නිසා ඇති මේ භික්‍ෂ භික්ෂුවගේ භික්‍ෂ සංස්ථාවයහි ශාසනයෙහි බලපෑම කියන එක අපේ රටේ සංස්කෘතියට ලැබුණ දේ අපේ රටේ සංස්කෘතිය පෝෂණය කළදේ. ති ඒක අත හැරලලා අපේ රටේ සංස්කෘතියයට ඉදිරියට යන්න පුළුවන් කමක් ඇත්ත ැහැ. තින් එනිසා මේක තමයි අප රටේ තිබුණ ජවනාලිය සහ තිබෙන ජීවනාලිය එනිසා මේ බෞද් සිංහල බෞද්ධ සංස්කෘතිය කියන එක අපිට කියන්න පුළුවන් සිංහල නොනත් සමහර විට මේක බෞද්ධ සංස්කෘතිය කියන එක ධාන වසයෙන් අපිට සමාජිගත කරන්නට පුළුවන් කමතින මොකද විදේශී රජුරාවත් ඒයටත් සිද්ධ වුණ මේ බෞද්ධ සංස්කෘතියට අනුගතව කටයුතු කරන්නට සමාජය තුළ ඒක තමයි අප ඉතිහාසේදල අද දක්වා පැවතෙන දේ බවට පත්තෙන් ඉතිං මෙතනින් සාකච්ඡාව නිමාවටහත් කරනවා ඔබ හම දෙනාටම බොහොම බෙවින්ම පුුණ්‍යානමෝදධනා කරමින් අපිට සාකච්ඡාවාරය සඳහා කාශයේ සලසාගන්න පුළ.